විද්‍යාවේ ඔගලන්ට බකි බෝලයක් හදන හැටි කියලා දෙන්නයි යන්නේ. ඔගලන් නැනෝ විද්‍යාවේදී බකි බෝලේ ගණිතය කරනවා. බකි බෝලය තමා ලෝ විශාලතම සම්මිතික අණුව. මේකේ කාබන් පරමාණු 60ක් තියෙනවා. ඇත්තටම මේ අණුවට බකි බෝල් කියන නම හැදුත් හම්බුනේ බක්මිනිස්ටර් ෆුලරින් කියන නැමැත්තා තමා මේ පිළිබඳව මේ වගේ හැඩයක් ගැන කියලා තියෙන්නේ. ආට ගෞරවයක් වශයෙන් තමා මේ බකි කියන නම මේ අංශුවට ලබා දීලා තියෙන්නේ. මම ඔයගලන්ට කිව්වා කාබන් 60ක් මේ අංශුවේ තියෙනවා කියලා. ඒකට එක පිහිටලා තියෙන්නේ ෂඩස්ත්‍ර 20කුත් පංචාස්ත්‍ර 12කුත් එකතු වෙන ආකාරයට. අපි මේ බකි බෝල් එහෙම නැත්නම් මේ ෆුලරින් C60 අණුව හදන හැටි බලමු. අපි මේක හදා ගන්නකොට මම ඉස්සෙල්ලා කිව්වා වගේම සමමිතිය වෙන්න ඕනේ ඉඳලා හරිම සමමිතිය අණුවක් හදන්න ඕනේ. ඒකට හදපු ආකෘතියක් තමයි මේ ඔයගලන්ට කියන්නේ. ඉස්සෙල්ලාම පංචාස්ත්‍රයක් ඇඳගෙන සමිති පංචාස්ත්‍රයක් ඇඳගෙන ඒක වඩා වටා සමිති ෂඩස්ත්‍ර පහ නිර්මාණය කර ගන්න ඕනේ. අපිට මේක බෝලයක් හැදීර හදනකොට අලවගත යුතු නිසා වාසි තියාගන්න මේ ආකාරයට මේ වගේ කොටස් දෙකක් අපිට අවශ්‍ය වෙනවා. ඒත් එක්කම අපිට තවත් කැමලි දෙකක් හදාගන්න ඕන වට රවුම හදන්න. එක තමයි මේ තියෙන්නේ. මේ එකක්. ඒ වගේම මේ අනික මේ වගේ කොටස් දෙකක් ඔබ සදාගත යුතුයි. ඔබට පේනවා ඇති සවිදි පංචාස්රයක් සවිදි ෂඩස්රයක් ඒ ආදි වශයෙන් මාරුවේ මාරුවට යන ආකාරයට සාදාගත යුතුයි. අපි බලමු මෙතන කීයක් තියෙනවද කියලා. පංචාස්ර තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. ඊතර ෂඩස්රෙ එන්න ඕනේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. මේ පටිය වන් වගේ එන කොටස් දෙකට පංචාස්ත්‍ර 10යි ෂඩස්ත්‍ර 10යි අඩංගු. ඔගලන්ට මතක ඇති මම ඉස්සෙල්ලා පෙන්නපු එක මේකේ තියෙනවා ෂඩස්ත්‍ර 1යි 2යි 3යි 4යි 5යි. මේ වගේම තව කොටසක් ඕනේ කිව්ව එතන ෂඩස්ත්‍ර එතන 10ක් තියෙනවා පංචාස්ත්‍ර 2කුත් තියෙනවා. රූපේ ආකාරයට මෙහෙම නමලා අපි මේ ටික හදා ගන්න ඕනේ මේ වගේ ආකාර තියෙන කොටස් දෙකකට. ඊළඟට මැද පේලිය එක දිගට අලවලා බලල්ලක් ආකාරයට හදා ගන්න ඕනේ. ඊට පස්සේ ඒ දෙක ඒ කොටස් තුනම එකතු කරලා බෝලේ නිර්මාණය කර ගන්න තමයි තියෙන්නේ. නිර්මාණය කරගත්තම ඔයගලන්ට බකි බෝලයක් එනවා. ඒත් මම කියන්න කැමති මේ බකි බෝලය නිකම්ම බකි බෝලයක් නොවන ආකාරයට ඉගෙන ගන්න පහසු වෙන ආකාරයකට ඔයගලන්ට අවශ්‍ය විෂය දත්තයන් ඇතුල් කරලා මේක හදාගන්න. ඒ සඳහා මේ වගේ කොටු වලට විෂය දත්තයන් ඇතුල් කරන්න මේ පෙන්වා ආදි ආකාරයට. ඒ වගේම අපි ඉස්සරහ කියපු පටි දෙකටත් විෂය දත්ත ඇතුල් කරන්න පුළුවන්. අපි ෂඩස්ස වල විතරක් එකතු කරන විෂය දත්ත එතකොට හොඳට අපිට ලියන්න පුළුවන්. එතකොට මේ විදිහට අලවන ඉවර වෙලා බකි බෝලය නිර්මාණය කරගත්තොත් වඩාත් ලස්සන වේවි. එහෙම එකතු කරලා හදන බකි බෝලයක් තමයි මේ තියෙන්නේ. ඔබට පෙනෙන්නේ මේ වගේ හදාගත්ත බකි බෝලය.